අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ජාතික රෝහලේ කාලාන්තරයක් පුරාවටම කතන චිකිත්සාව සහ මනෝ උපදේශනය පිළිබඳව වැඩ කටයුතු කළ ඒ වගේම තමයි අද වෙනකොට ජ්‍යෙෂ්ඨ කතන චිකිත්සකවරියක් විදිහට මනෝ උපදේශකවරියක් විදිහට ඒ වගේම ජීවිතයට මඟ පෙන්වන්නේක් විදිහට වැඩ කටයුතු කරන ජයමලී රූපසිංහ මහත්මිය ආයුබෝවන් සුබ උදෑසනක් කියලා අපේ වැඩසටහනට පිළිගන්න ඔබතුමියව. ඉතින් මේ දවස්වල දරුවන්ට ඒ වගේම තමයි ආදරණීය දෙමව්පියන්ට සමහරක් වෙලාවට තියෙන විශාලම ගැටලුවක් තමයි සාමාන්‍යයෙන් අර දරුවන් කියනවනේ දෙමව්පියන්ගේ වටිනම සම්පත. මේ දරුවෝ සමහරක් වෙලාවට කතා කිරීමේ යම් යම් දුර්වලතාවයන් තියෙනවා. අපි මං හිතනවා මේ කතාබහ පටන් ගන්න ඕනේ දරුවන් සහ දෙමව්පියන්ගෙන් කියලා. මං ඒ නිසා එතනින් තමයි කතාව පටන් ගන්න හේතුවේ. මොකද වටිනාම දේ දරුවන් නිසා. මේ දරුවන්ට සමහරක් වෙලාවට උපතේදීම යම් යම් කතා කිරීමේ දුර්වලතාව එහෙම නැත්නම් කතා නොකිරීමේ ප්‍රශ්න මේ වගේ දේවල් තියෙන්න පුළුවන්. වෛද්‍යතුමියක් වෙන්නට බලාපොරොත්තු වෙන්න ඉන්න ඒ වගේම තමයි අද වෙනකොට කතන චිකිත්සකවරියක් විදිහට කටයුතු කරන ජයමලී මහත්මිය මේ මොන වගේ ගැටලුකාරී තත්වයන් නිසාද සාමාන්‍යයෙන් මේ කතන ආබාධ ඇති වෙන්නේ පුංචි දරුවන්ට? ඔව්, කතන ආබාධ විවිධ හේතු නිසා ඇති වෙනවා. ඉතින් උපතේ ඉඳලා ඇතිවෙනා වූ ආබාධ වෙන්න පුළුවන්. උපතේදී උපත්ය ලැබුවට පස්සේ සහ වැඩිහිටි කාලයේදී කියන එක. ඒතකොට දරුවන්ගේ කතන ප්‍රමාදය කියලා ගත්තහම මේ අය උපතේදී එන ගැටලුකාරී තත්ත්ව, උපතේ ඇතිවන විකෘතිතාවයවල්, ඒතකොට කලලය සම්පූර්ණ නොවීම නිසා ඇතිවන වර්ධන දුර්වලතා, අන්න ඒ වගේ දේවල් නිසා ඇතිවෙන කතන අවයව වලට හා මොළයට හානි වීම කියන නිසා වෙන්නට පුළුවන්. එතකොට මෙතන වර්ධන අවදි නිසා, අපේ තියෙන අවයවවල අඩුපාඩුව නිසා වගේම ප්‍රමාද දෝෂයන්, කතන ප්‍රමාදයන්ුත් ඇතිවෙන්න අවස්ථාවල් තියෙනවා. දැන් අපි ඒව මොනවද කියලානේ ඇහුවේ. මොනවද කිව්වොතින් කතන ප්‍රමාදය, කතන හා භාෂා ප්‍රමාදය, ඒ වගේම ඊට අදාළව යන ගැළපෙන තව ඒකත් එක්ක යන අවස්ථා තියෙනවා. ගොතය, ඒ වගේම ලිවීම කියව. දැන් කතනය කියලා ගත්තාම ස්පීච් තෙරපි කිව්වහම මේක සංනිවේදනය. හරි. එතකොට සමස්තයක් විදිහට අදහස් ප්‍රකාශ කිරීමේදී තියෙන ගැටලු තමයි කතන චිකිත්සක කෙනෙක්, ස්පීච් තෙරපිස් කෙනෙක් සාමාන්‍යයෙන් මගහරවන්න උදව් කරන්නේ. එතකොට මේ කතන චිකිත්සාව පිළිබඳව කතා කරනකොට ජයමාලි මහත්මිය, දැන් අපි ගොඩක් වෙලාවට මුහුණ දෙන්න තියෙන ගැටලුවක් තමයි කොහොමද අම්මලා තාත්තලා තමන්ගේ දරුවට මෙහෙම ආබාධයක් තියෙනවා කියලා දැනගන්නේ. කතන ය පිළිබඳව යම් කිසි ගැටලුවක් තියෙනවා කියලා දැනගන්නේ. අපි කියනවා සාමාන්‍යයෙන් දරුවෙක් අඬනකොට ඇඬීමෙන් අර අපි ඉපදිච්ච ගමන්ම කෙනෙක්ට කතා කරන්න පුළුවන් කියලා අඳුරගන්නේ ඇඬීම තුළින්. අර ඒ තුළින් තමයි අපි අඳුරගන්නේ. එතකොට මේ ඇඬීම කියන කාරණාවත් එක්ක සහ පසුගාලීනව විවිධාකාරී වූ තත්වයන් එක්ක දරුවන්ගේ භාෂා මේ ගැටලු කතා කිරීමේ ගැටලු ඇතිවීමේ අවකාශයක් තියෙනවා. ඒ නිසා කොහොමද දෙමව්පියන් විදිහට තමන්ගේ දරුවට පුංචි කාලෙදිම මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා අඳුරගන්නේ? ඔව්, ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මෙතෙන්දී දෙමව්පියන් විදිහට දරුවව හොඳ නිරීක්ෂණයකට භාජනය වෙන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ දෙමව්පියන් වන ඔබ දරුවා ඉපදුන ගමන්ම යාගේ විකෘතිතාවයක් තියෙනවද, වෙනසක් තියෙනවද කියලා වෛද්‍යවරුන් සමග සාකච්ඡා කරගන්න ඕනේ. එතකොට එතනදී යම් දෙයක් ප්‍රකාශ කරොත් එහෙම නෑ කියලා ඒක මගහරින්නේ නැතුව හරි අවධානයෙන් වෛද්‍යවරුන් සමග එකතු වෙලා මේ ඉන්න සේවක සංඛ්‍යාව ඉන්න ඊට අදාළ සේවක අයත් එක්ක එකතු වෙලා චිකිත්සාව හරි වෛද්‍ය ක්‍රම භාවිතා කරලා අපිට පුළුවන් මේකෙන් ගැලවෙන්න. එතකොට මෙතෙන්දී ඔන්න එකක් තමයි ඒක දැක්ක ගමන් පේනවා. දෙවෙනි එක තමයි මේ අයගේ වර්ධන අවදි ටික අපි හරියට දැනගෙන හිටියොත් හරි ලේසියෙනවා දෙමව්පියන්ට මේ ගැටලුව निराකරණය කරගන්න. හරි, ඒ කියන්නේ දරුවා ඉපදිච්ච ගමන්ම කතා කරන්නේ නැහෙනි. ඉස්සල්ලාම කරන්නේ අඬන එක තමයි සංනිවේදනයේ දරුවගේ පළවෙනි සංනිවේදනය. ඉතින් මෙතනදී ඒ සංනිවේදනය දරුවා හොඳට ඇඬුවේ නැත්නම් එතන දරුවගේ විකෘතිතාවයක් තියෙනවම තමයි බොහෝ විට. ඔව්,
එතකොට මේ ඇඳීමෙත් අර විවිධාකාර වූ ස්වරූප තියෙනවානේ. අපි එක එක අවශ්‍යතා වෙනුවෙන් තමයි දරුවෝ අඬන්නේ. ඒ පස්සේ අඬන එක. එතකොට මුලින්ම අඬන එකේදී හුස්ම ලංග්ස් පටන් ගන්නවා කියන අඬනවා කියන එක. දැන් මුලින්ම ඉපදිච්ච ගාම කොණිත්තල අඬවන කතාවක් තියෙනවානේ චූටි කාලේ. එතකොට ඉපදිච්ච ගාමම කොණිත්තල කියන්නේ. එතකොට ඒ දරුවෝ අඬනවා. අඬනවා කියන්නේ ලංග්ස් සහ ඒ සියලු දේවල් වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී දරුවා ඇඬීම පළවෙනි දේ වෙන්න ඕනේ. ඊට පස්සේ දරුවා කිරි උරා බොන්න ඕනේ. මොකද කතන අවයව තමයි ගිලීමටත් භාවිතා වන්නේ. එතකොට මෙතනදී ඒ යන නාල ක්‍රියා කරනවද කියලා බලන එක දරුවා මව අඬන දරුවා අඬන හන්ටට මවගේ කිරි එරෙනවා. එතකොට ඒ කිරිත් එක්ක කිරි භාවිත ගිලිනකොට දරුවාගේ අවයව වැඩ වෙනවද නැත්නම් ඒව නහයෙන් එනවද යා හුස්ම හිර වෙන්න යනවද මොකද කියලා අන්න ඒ වෙලාවේදී අපිට පොඩි පොඩි දේවල් බලා ගන්න පුළුවන්. ලෙඩ රෝග අනාගතයේ තියෙන දේවල් ප්‍රශ්නයක් තියෙනවද කියන එක හරි නිරීක්ෂණයකින් හොයා ගන්නට පුළුවන්. දෙමෝපියෝ මේ ඒකට මේ අනුගතයි නම් හරිද? දෙවනිය කියන ඊට පස්සේ දැන් දරුවා ඉපදුනට පස්සේ දරුවාගේ හැසිරීම් රටාව. එතනදී මාස 3ක් යනකම් දරුවාට ඇත්තටම පේන්නේ නැහැ. පේන්නේ නිකන් ඡායාවල් වගේ. හැබැයි දරුවා කලලේ මාස 5ක් ඉඳී හොඳට අහගෙන ඉන්නවා. ඔයා ඒක දන්නවනේ. එතකොට මේ අහුන්කන් දීමත් එක්ක දරුවා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒකයි මවක් නම් දරුවෙක් ලැබෙන ඉන්නවා නම් එයාට කතා කරන්න පුළුවන්. මම ඒක කරලා තියෙනවා. හරි, එතකොට ඒකට ප්‍රතිචාර දක්වනවා දරුවෝ. හරි, අර අපි සමහරක් වෙලාවට කියන සින්දු අහන්න දෙන්න ඕනේ. එතකොට දැඟලීමක් ඇති වෙනවා. එතකොට එයාගේ හැදෙන එක එහෙම ඒ විදිහට මේ ඩිවලොප් වෙනවා. හරි, එතකොට එතෙන්දී දැන් ඔන්න දරුවාගේ දරුවෝ පෙනෙන්නේ මාස 3න් පස්සේ ඇහිගෙන තිබුණා. එතකොට කටහඬවල් වලට යොමු වීම කියන එක. අම්මා කතා කරනකොට ඒක ස්මයිල් එකක්. ඔන්න දැන් තව කෙනෙක් කියලා දාන්න ඔය ආස නැති චරිතන මූණ ඇඹුල් වෙනවා. අන්න ඔය ඉරියව් වලින් ඔයාට උගලන්ට හොයා ගන්න පුළුවන් දරුවගේ sannivedanaye කොහොමද යහුන්කන් දෙනවද, එයාට ඇහෙනවද, එයා ප්‍රතිචාර දක්වනවා නම් hina වෙනවා, ඒ පැත්තට යොමු වෙනවා, හඬ එන පැත්තට. හැබැයි දැකලා නෙමෙයි. මාස 3න් දැන් ඔන දකින්නකොට එයාගේ මොලේ ක්‍රියාකාරීත්වයත් එක්ක අපිට හඳුර ගන්න පුළුවන් මෙයා බුද්ධිමත්ද කියන එක. අපි දෙයක් තිබ්බහම ටිකක් ඈතට කළා, එයා ඒක රීච් කරන්න යනවද? හරි, එයා කොහොමද දේවල් වලට මේ වෙන්නේ? අද කාලේ දරුවෝ හරි මේ දැන් ඔය අම්මලා තාත්තලා කියනවානේ හරියට හරි දක්ෂයි. හරිම දක්ෂයි ඒගොල්ලෝ. ඉතින් ඒවා වෙන්නේ වටපිට පරිසරයේ එන එක්ස්පෝෂර් එකත් එක්ක. හැබැයි අපි දරුවව එකම තැනක තියලා තිබ්බොත් අර චොම්ස් කිව්වා වගේ භාෂාව අපිට භාෂාවක් ඉගෙන ගන්නේ නැහැ. අපිම ඉපදුනොත් කැලේ ඒක භාෂාවක් භාවිතා වෙන්නේ නැත්තම් හූව නම් යන්නේ වෙන වෙන ශබ්ද නම් යන්නේ ඒ ශබ්ද තමයි. ඔක තමයි භාෂාව කියන්නේ. ඒ මම කියන්නේ භාවිතා කරන භාෂාව. හැබැයි අපි ඉන්න පරිසරයේ අපේ අවට සමාජයේ තියෙන ඌ දේවල් වලින් තමයි දරුවා. ඔව්, හැබැයි කතර චිකිත්සාවේදී භාෂාව කියන එක අපි හඳුන්වන්නේ මොලේ ක්‍රියාකාරීත්වයට ගිහිල්ලා ඒ පණිවිඩ ගිහිල්ලා වගේ නම් මොකද? මම ඉෂාරා. හා, අයියෝ ඉෂාරා කිව්වේ ජයමලී කියන්නේ නැතුව. ඒ මගේ අනන්නේ තමයි. අන්න, ඔයාලි කණෙන් ඇහුණා පණිවිඩේ මොලේට ගියා. මොලෙන් ලෙක්සිකල් ඩික්ෂනරිය හොයලා ගත්තා. මේ මං ගැන අහන්නේ. මගේ නම ඉෂාරා. කොච්චර මාස් පිටු සංඛ්‍යාවක් භවිතා වුණාද මොලේ? ඉතින් ඔන්න ඔතන ඔය ටික දරුවගේ වෙන එකේ අප්‍රමාදයක්. වෙනසක්. ඒකට ප්‍රතිචාර නැතුව ඉන්නවද? අන්න ඒවා හරි දෙමෝපියෝ නිරීක්ෂණය කරගන්න. උස්සගෙන එන අවුරුදු එකහමාරින් දෙකෙන් ආපු අය ඒ ප්‍රශ්න නිරාකරණය කරගෙන වැඩි වයසේ යන්න නැතුව ඉවත වෙනවා. අපි මෙතනදී කියන්න ඕන දෙයක් තමයි අපිට ගැටලුව පෙනිපෙනී සමහර වෙලාවට අපි ඉන්නවා. නෑ, ඒක හරියයි. තාත්තත් ඔහොම තමයි. අම්මත් ඔහොම තමයි. එහෙම නැත්තම් මොන මොන හරි හිත හිත. හැබැයි ගැටලුවක් තියෙනවා කියන එක කවුරු හරි කෙනෙක් කිව්වොත් ඒක හිතලා යාට තැන්කියු කියන එක හරි වැදගත් වුණා. ඒ කියන්නේ මෙතුවක් කාලෙකට ඔය දෙමාපියෝ ආවහම ඊක කාටත් සාධාරණයි මට වුණත් කවුරු හරි ගැටලුවක් තියෙනවා කියලා කිව්වොත් දරුවගේ අපි හිතන්න ඕනේ ඒක. ඒකට පිළියම් යොදන්න ඕනේ. ඉතින් එතෙන්දී දරුවා හරිය නිරීක්ෂණය කර ගැනීම හැබැයි ඒ වගේම තමයි අවබෝධ කර ගැනීම. ඒක පාරට පැනපු ගමන් අර පුදපියකා කියලා දඩබිඩ ගාලා දේවල් කරලා දේවල් වෙනස් කරන්න බැහැ. අන්න ඒක නිසා හොඳ නිරීක්ෂණයක්, හොඳ මේ විචාරයක්, විමසා බැලීමක්, ඒ වගේ මේ ගැන දන්නා ඇත්ත එක කතා කිරීමක් ඉන්පසු චිකිත්සක ක්‍රමවලට යොමු වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී රෝග තත්ත්ව ලෙස තමයි දකින්නේ පසු කාලීනව. ඒ තෝ රෝග තත්ත්ව ගැන කිව්වොතින් කතන ප්‍රමාද වෙන්න පුළුවන්. දැන් දෙමෝපියෝ දැනගන්න ඕනේ කතන ප්‍රමාද නම් හරි වයස කතා ගන්නේ මොකද්ද කියන එක. ඉතින් ඇඬුවා ඉපදිච්ච ගමන් එතකොට ඊට පස්සේ යා ප්‍රතිචාර දැක්ුවා වචන නැතුව. වචන එන්නේ මාස 9 අවුරුද්ද වගේ වෙනවා. දැන් කාලේ නම් ඊටත් කලින් එනවා.
ඉතින් එතකොට ඒ එතනට උදව් දෙන්න එකට බබ්ලින් ස්ටේජ් එක ඒ 7-8 මන්ස් වෙනකොට බබ්ල් කරාට බබ්ලින් එක දැන් ඒර්ලි වෙලා ඊට කලින් වචන එන අවස්ථා තියෙනවා. හැබැයි මම අත්දැකපු දැන් අවුරුදු 25 30 මේ වචන කලින් ආපු දරුවෝ සමහර වෙලාවට පස්සේ ප්‍රමාද වෙනවා, හේතුව ස්ක්‍රීන් එකට ඇඩික්ට් වීම තුල රෝග තත්ත්වයන් මතුවෙනවා. ප්ලේ පෙන් එක, එතකොට ටීවී, ෆෝන්ස්. ඉතින් ටීවී නරකයි නෙමෙයි, මේවා අපි කාලය ගත කිරීම සඳහා දරුවාගේ ඇස්මායිමේ තබා තැබීම තුළින් දරුවා සුළඟකට ගහගෙන යනවා වගේ ඇතුලේ විවිධාකාර කැළඹීම් වෙලා මානසික රෝගී අවස්ථාවකට පත් වෙනවා. අද මම වර්තමානයේ දකින දෙයක් තමයි මේ ගොඩාක් වෙලාවට අපේ සමාජය තුළ මේ දරුවන්ට කවන්න, ඒ වගේම තමයි මොකක් හරි අර අම්මා වෙන වැඩක ඉන්නවනම් දරුවව අර එක තැනක රඳව ගන්න භාවිතා කරන හොඳම මෙවලමක් තමයි. හොඳ නෑ, නරකම මෙවලම තමයි ඒක. දුරකථනයේ ගොඩාක් වෙලාවට භාවිතා කරන. එතකොට ඒකත් බලපානවද? අනිවාර්යෙන් බලපානවා. ඉතින් හරිමාරෙන් බල හරිම අමාරුයි ළමයින්ගෙන් දරුවන්ගෙන් මේ අපි ඒක වෙනම කතා කරමු දවසක. ඕ දැන් වුණත් කමක් නැහැ. දැන් මේ යන පාර ඇතුළතදී අපි කියන්න ඕනේ ප්ලේ පෙන් එක ඉස්සරහ දරුවා දවස පුරා තියන්න එපා. ස්ක්‍රීන් එක දාලා ටීවී එක දාලා දුන්නහම දරුවා හොඳට ඉන්නවා කියලා ලේසිනේ ආයක දිහා බලන් ඉන්න අපිට වැඩ කරගන්න පුළුවන්. එතෙන්දී දරුවා මේවා භාවිතා කරන්න අධ්‍යාපනික කටයුතු සඳහා ඒ කොටසකදී අදහස වෙනස් කරන්න ඒව අවශ්‍යයි අපිට. නමුත් ඒ අදහස වෙනස් කිරීමට අපිට පුළුවන් එයා කැමති වෙන දෙයක් දෙන්න. ඒ වගේම ඒක තුළ අපිටත් එකතු වෙන්න පුළුවන් ඒ කරන සින්දුවකට හරි ඒ දෙයකට අපිට ඉස්සරහට ඇවිල්ලා යත් එක්ක. නැත්තම් වෙන්නේ පුද්ගල සමානතාව බිඳුණු රෝගය. ඒ කියන්නේ සමාජ කතනය නැති රෝගය තමයි ඔටිසම් ලක්ෂණ. ඒවා වර්ධනය වෙනවා තිර දරුවන්ගේ. අමුතුවෙන් හැදෙන්නේ නැහැ. නමුත් එහෙම අවස්ථාවක් තියෙනවා. මේ එතකොට මෙතනදී ගැටලුව මතුවෙනවා. එක එක ගැටලු අපි හරියට ස්ක්‍රීන් එක ඉස්සරහා පමණක් දරුවව රඳවා තැබීම. මොකද එහෙනම් මොකද වෙන්න ඕනේ? මගේ ඔය YouTube එකේ මම දාන සමහරලට මේ මොකද මේ 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 අපි අපේ සමාජයේ අපි දැනගන්න තරමට ඉෂාරා මේ අපේ දරුවෝ හොඳට හැදෙනවා. ඔව්. ඉතින් අපි ස්වභාවික පරිසරයේ දරුවන් යොමු කරන්න ඕනේ. ගස්වැල් ඒ දේවල් එක්ක මල් වවන්න, මාළුව ඇති කරන්න, කුරුල්ලෝ හදන්න, බල්ලෝ පූසෝ ඉතින් කැමති විදිහට චිත්‍ර අඳින්න, කලාව ඒවා අගය කිරීම තුළින් දරුවට විස්තෘත. දැන් අපිට ස්ක්‍රීන් එකක් තියලා කොහේවත් රටක මේකක් දාලා දරුවව ඒකට යොමු කරලා යනවට වඩා කුස්සියේ කපන එළවලු මල් ටික මේක කොළ කැල් ටිකක් දීලා මේක අලවන්න, මේ මල් පෝච්චියක් හදන්න, මෙයා මේ පොල් කට්ට හූරන්න. ඒත් අපිට චුටි කාලවල ආචිල හැම දීපු වැඩ අපි කියනවා අර්ථවත් දේවල් දරුවන්ට කරන්න ඒ තුලේ නිර්මාණශීලී පුද්ගලයෙක් බිහි වෙනවා. ඉතින් මේක අහගෙන ඉන්න දෙමව්පියෙක් හරි කරයිනේ මේක. ඔව්. ඒ වගේම තමයි අර දරුවෝ පුංචි කාලේදී ශබ්ද අනුකරණය කරන්න, ඒ වගේම අර කාගේ හරි කට දිහා බලාගෙන ඉඳලා ඒ වචන උච්චාරණය කරන්න උත්සාහ කරනවා. මේ ඇතැම් වෙලාවට දැන් හොඳ නිරෝගීමත් දරුවෙක් විදියට ඉඳලා හොඳට වචන කතා කරමින් ඉඳලා එක පාරටම දරුවගේ යම්කිසි වෙනස්කමක් සිද්ධ වෙලා චර්යාමය වෙනස්කමක් සිද්ධ වෙලා එක පාට කතා නොකිරීමේ තත්වයට යන දරුවොත් අපිට හඳුනා ගන්නට ලැබෙනවා. මේකට මේ විෂයේ හැටියට රෝගී තත්ත්ව ගණනාවක් තියෙනවා. එකක් කිව්වොතින් කතන ප්‍රමාදයත් එක්ක ඇතිවන පීඩාව. දැන් මෙයා කතා කරන්නේ මෙයා කතා කරන්නේ කියලා දරුවට වටපිටාවෙන් පණවිඩ ආවට පස්සේ යා කතාව නවත්තන අවස්ථාවකුත් එනවා. ඒකෙදි තියෙනවා මියුටිසම් කියලා ලක්ෂණයක්. මියුටිසම් කිව්වම කොටස් දෙකක් තියෙනවා. එකක් ඉලෙක්ටිව් මියුටිසම්, අනිත් එක සිලෙක්ටිව් මියුටිසම්. ඒ කියන්නේ සිලෙක්ටිව් මියුටිසම් කියන්නේ සිලෙක්ට් කරනවා යා කතා කරන්නේ නැති තැන. මොකද්ද කියන එක. හරි, එතකොට මෙතනදී ගෙදරදි කතා කරන්නෙම නෑ. හැබැයි ඉස්කෝලේ ගිහලා මේ හොඳට කතා කරනවා. එතන මෙතන එයා සිලෙක්ට් කරනවා සිලෙක්ටිව් මියුටිසම්. ඉලෙක්ටිව් මියුටිසම් කියන්නේ සමස්තයක් විදිහට මේ දරුවා නිශ්ශබ්දයි. කතා කරන්න බැරුව නෙමෙයි. කතා නෑ. ඕනේ. ඒවට මානසික හේතු වගේම පාරිසරික හේතු දෙකක් තියෙනවා. ඒ කියන්නේ සමහරක් වෙලාවට ඇසුරු කරන කටි ටිකක් තද ටිකක් සැර කට්ටිය නම් දරුවෝ පොඩක් කතා කරන්න පුළුවන්. එතකොට ඒ සැර සහ ඕන්ට වැඩි හුරුතල් කිරීම සහ වෙනත් අරමුණුත් එක්ක ගොතේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. පැටලෙනවා, හිර වෙනවා, බ්ලොක් වෙනවා, බ්ලොක් වෙලා ඉන්නවා. ඒ වගේම තමයි සමහර මානසික පීඩා වහන් පස්සේ මේ අය කතා නැහැ. එතකොට අපිට එතන පෝස්ට් ට්‍රොමැටික් ස්ට්‍රෙස් එකක් ඇවිල්ලා වෙන්න පුළුවන්. කෙල ලොකු ඉන්සිඩන්ට් එකක් වුණාට පස්සේ දරුවා කතා කරන්නේ නැතිව දරුවා හරි වැඩිහිටියුනත් වෙන්න පුළුවන් PTSD එක, පෝස්ට් ට්‍රොමැටික් ස්ට්‍රෙස් එක
ඇවිල්ලා කතා නැති වෙච්ච එක. ඊළඟට මේ කතාවේ ඇති වෙන විවිධ බාධක ගත්තා. මේ ඔටිසම් ලක්ෂණ වුණත් තියෙන දරුවන් අවුරුදු 3 වෙනකන් හොඳට කතාවල් තිබුණනේ බලන්නකෝ කියලා කියනවා. ඊට පස්සේ අරක එක වැඩි වෙලා ස්ක්‍රීන් එකත් වැඩි වෙලා අර ඇඩික්ටිව් බිහේවියර්ස් වැඩි වෙලා යා ඔටිසම් සයිඩ් එකට ස්පෙක්ට්‍රම් එකේ ගහගෙන යන අවස්ථා. සමහර වෙලාවට දැන් ඔබතුමියගේ සමීපයටත් ඇවිල්ලා ඇති ඒ වගේ මේ මම මෙන්න මේ කියන මේ ඇවිල්ලා ඇති මේ මේ විදිහේ මේ පිරිස මේ වගේ දරුවෝ ඉන්න ආදරණීය දෙමාපියෝ සමහර වෙලාවට මේ අහනවා වෛද්‍යතුමියනි මේ කොයි කාලේ වගේද මගේ දරුවා මේ වචනයක් කතා කරන්නේ කොයි කාලේ වගේද අපිට එහෙම හරියට නිශ්චිත කාලයක් කියන්න පුළුවන්ද මාස 3න් කතා කරයි මාස 2න් කතා කරයි දරුවා මේ සති 2න් කතා කරයි වගේ එහෙම නිර්ණයක් දෙන්න හැකියාවක් තියෙනවා ඔය කියන්නේ කියොත් මම බෝස් කරා වෙනවා. ඉතින් මගේ ළඟට එන්නේ වාසනාවන්තයෝ මම දන්න විදිහට. මගේ ළඟට ආපු හැම කෙනාම වගේ හැකි ඉක්මනින් ඉම්ප්‍රූව් වුණා. මැජිකලි මැජික් කරනවා නෙමෙයි. හැබැයි මෙතනදී මම ගොඩක් වෙලාවට මගේ අනිත් ක්වොලිෆිකේෂන් එක පාවිච්චි කරනවා මනෝ උපදේශනය. ඒක තුලින් තමයි ඇත්තටම ලයිෆ් කෝචින් වලටත් මම යොමු වුනේ. මොකද වෙන ප්‍රශ්න ගැටලු ගැන කතා කරන්න ගිහිල්ලා එයාගේ ලයිෆ්ස් කෝච් වෙනවා නිකම්ම. හරි. එතකොට කවද්ද හොඳ වෙන්නේ කියන එකේ අවම කොටසෙන් තමයි මම මගේ පේෂන්ට් දෙන්නේ. ඒ කියන්නේ මගේ අරමුණ හැකි ඉක්මනින් දරුවන් හෝ වැඩිහිටියන් එන රෝගියා ඉවර කරන එක ඉම්ප්‍රූව් කරන එක. ඉතින් අතර මේක අත්දකින්න වාසනාවන්ත ලෙස. වාසනාවන්ත ලෙස. ඉතින් වාසනාවන්ත මම හිතන්නේ මේ වැඩසටහනත් හරිම වාසනාවන්තයි නරඹන ඔබ සියලු දෙනාම. මොකද ඔබට යම්කිසි ප්‍රශ්නකාරී ගැටලුවක් තියෙනවා නම් ඔබේ දරුවගේ එහෙම ප්‍රශ්නකාරී ගැටලුවක් තියෙනවා නම් මේක දරුවන්ට විතරක් නෙමෙයි නේද වෛද්‍යතුමනි? අනිවාර්යයෙන්. මේ වැඩිහිටි ප්‍රජාවට අපි ඒකත් කියමු. ඒතකොට අංශභාගයේ තියෙන අයට කතන කරන්න බැරි අවබෝධ කරගන්න බැරි රෝග තත්ත්ව තියෙනවා. ස්නායු රෝගවලදී කටේ මස් පිඩුවල ගිලීමේ මොළයේ ඒ දේවලුත් අපි බලනවා. කතන චිකිත්සක කතන සහ ගිලීමේ චිකිත්සක ලෙස වෛද්‍යවරුන් සමග තමයි මේක කරන්නේ. ඒ අය යොමු කරන්න ඕනේ. ඒ අය හරහා බලන්න ඕනේ මොකද්ද තියෙන මෙඩිකල් කන්ඩිෂන් එක ක්ලියර් කරගෙන චිකිත්සක ක්‍රමවලට සුදුසු නම් අපි ඉදිරියට යනවා. හරි. ඒක තමයි රහස. හරි. වෙනම කරන දෙයක් නෙමෙයි ඒක. මොකද අපි කට්ටියම රෝගියා වටේ ඉන හැමෝම අත්වල වැදගත් කාලේ තමයි අපිට රෝගියා ඉක්මනට හසුව කරන්න පුළුවන්. ඒතර ළමයි නම් ළමා රෝග විශේෂඥ, උගුරේ අම්මා නම් උගුර කන්න ආසා විශේෂඥ, ස්නායු නම් ස්නායු විශේෂඥ. ඒ අදාළ යත් එක්කලා අපි සාකච්ඡා කරන කිරීමක් වෙනවා බොහෝ වෙලාවට. දරුවන්ගේ දරුවන්ගේ මේ කතනය පිළිබඳව ආබාධ පිළිබඳව කතා කරනකොට අනිවාර්යෙන්ම දෙමව්පියන්ගේ මැදිහත්වීම පවුලේ මැදිහත්වීම වැදගත් බව මේ වෛද්‍යතුමියත් එක්ක මේ කතා කරන සාකච්ඡාව තුළදී අපිට අවබෝධ වෙච්ච කාරණාවක්. මේ දැන් එතනින් මම යන්නේ උපදේශනයේ පැත්තට. දැන් ඔබතුමිය මනෝ උපදේශකවරියක් විදිහටත් වැඩ කටයුතු කරනවා. සමහරක් වෙලාවට දැන් දරුවන් වෙන්න පුළුවන්, වැඩිහිටි පිරිස වෙන්න පුළුවන්. මේ දෙගොල්ලන්ටම අදාළයි මේ උපදේශනය කියන කාරණාව. ඉස්කෝලේ සමහර කලවට දරුවෝ කොන් වෙන්න පුළුවන්, මෙයාට කතා කරන්න බෑ, මෙයා ගොතයි, එහෙම එහෙම අවස්ථාවන්. අන්න ඒ වගේ වෙලාවකදී දරුවන්ගේ මානසික තත්ත්වය සමහරක් වෙලාවට වෘත්තිමය තත්ත්වයන් වල ඉන්න පිරිස් පවා තමන්ගේ භාෂා භාවිතය සමහරක් වෙලාවට වැඩිහිටි ප්‍රජාවට ඕනෑ තරමකට දකින්නට ලැබෙනවා මේ කතනය පිළිබඳව ආබාධ තත්ත්වයන්. අන්න ඒ වගේ වෙලාවකදී කොහොමද ඔවුන්ගේ මානසික තත්ත්වය නගා සිටුවන්නේ? සාමාන්‍යයෙන් පුංචි දරුවෙක් නම් ඒක දරා ගන්න අමාරු. සමහරක් වෙලාවට වැඩිහිටියන්ට පවා ඒක දරා ගන්න අමාරු. කොහොමද ඒ වගේ තත්වයකට අපි සාමාන්‍ය සමාජයේ ඉන්න කෙනෙක් මුහුණ දෙන්නේ? ඔව්. අඬාගෙන මල් ළඟට ආපු දෙමව්පියන් අනන්තයි. ඒ අය හිනා වෙන අයත් ඒ අතරින් අනන්තයි. ඉතින් එතකොට ඒ අයව ඉස්සලා මම කරන්නේ අහුන් කන් දෙන එක. ඊට පස්සේ එතන තියෙන ගැටලුව තෝරා ගන්නවා. අපි කවුරු හරි කෙනෙක් අපිට බැන්නා කියලා හරි, යාට සැර කරා කියලා හරි, යාගේ නරකක් කිව්වා කියලා හරි අපිට ඒ කෙනා ගැනත් දොස් කියන්න බෑ. මට හිතෙන විදිහට. මොකද ඒක යාගේ මානසික ගැටලුවක් කියලා හිතන්න පුළුවන් අපිට නේ. යා ඒ වෙලාවේ පීඩාකාරී තත්ත්වයක හිටියා වෙන්න පුළුවන්. හැබැයි අපි අපේ මනස වෙනස් කරගන්න ඕනේ ඒක අපි ගන්න ආකාරය. කොහොමද අපි ඒක ගන්නෙ? කොහොමද අපි ඒක වෙනස් කරගන්නේ? ඒක ඒක තේරුම් ගැනීම තුළින් ඉදිරියට යෑම කියන එක හරිම අවශ්‍ය දෙයක්. ඉතින් මෙතෙන්දී ගොඩාක් බූලිං වෙනවා, කතා කරන්න බැරි, කතන දෝෂ තියෙන දරුවෝ. ඉස්කෝලවල ඉන්නවා නම් ගොතේ තියෙන දරුවන් අපිට සෙෂන්ස් 10ක් 12ක් යනකොට සම්පූර්ණයෙන් ඉවර කරන්න පුළුවන්. පුංචි දරුවන්ගේ නම් දරුවා ගේන්න එපා, දෙයියනේ ගෙදර ඉන්න කණ්ඩායම එන්න මාව හම්බ වෙන්න කියලා ගෙදර ඉන්න අයට ට්‍රීට් කරා දවසයි දෙකයි වැඩේ ඉවරයි. අනිවාර්යයෙන්ම මේක ටිකක් හොඳනකොට දෙමව්පිය ඔන්න ඉතින් දැන් හරි කියලා ආයෙ පටන් ගන්නවා වේගෙන් කතා කරන්න. ඉතින් ඒ කියන්නේ ස්ලෝ කතා කරන්න දරුවන්ට. ඔළුව කලබල කරන්න එපා ළමයින්ගේ. එතකොට බැනින් ගහින් වුණත් ඒවා පිළිවෙලකට කරන්න. අපිළිවෙල වුණාම තමයි ඔක්කොම ප්‍රශ්න වෙන්නේ කියන එකයි ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ. හරි.
තවත් මේ ගැටලුවක් තියෙනවා මට මේ කතා කරගෙනට මතක් වෙන පුංචි කාලේ මේ අම්මලා මේ ගොඩක් වෙලාවට දරුවන්ගේ අකුරු ලස්සනට ලියවන්න උත්සාහ කරනවා. සමහරක් වෙලාවට තරවටු කරලා පොඩක් ගහලා බැනලා හරි අර පොඩි ළමයි අඬාගෙන කොහොම හරි අමාරුවෙන් ලස්සනට අකුරු ටිකක් ලියන්න උත්සාහ කරනවා. සමහරක් වෙලාවට කොච්චර හැදුවත් සමහරක් ළමයින්ගේ අකුරු හදන්න බැහැ. ඒකටත් මොකක් හරි හේතුවක් තියෙනවද? මේ මේ ඒ එකම ප්‍රශ්න ටිකද මේ විදිහට කැරකෙන්නේ? ඒක මෙහෙමයි, අකුරු කියන එක ගැන මමත් අතරමං වෙන වෙලාවක් තිබුණා මගේ දරුවගේ. එතකොට ඒ නිසා මම වැඩිපුර මේ ගැන කියෙව්වා. එතකොට මේ අයගේ අකුරු කැතනම් ඒ අයගේ මොලේ වේගයේ ක්‍රියාකාරීත්වය වැඩි කියලා තමයි කියන්නේ. ඒ ක්‍රියාව වැඩි තුල අදහස ප්‍රකාශ කරන්න ගියාම ඉක්මන් වැඩි. හරි, ඊළඟට මෙතන ෆයින් මෝටර් එකතු වෙනවා. මේ අපි වඳුරගේ ඉඳලා අපි උන්නනකොට මහපට ඇඟිල්ල වැඩ වෙන්නේ. හරි, එතකොට මේ මෙතන මේ මේක අල්ලලානේ අපි පෑන ලියන්නේ. එතකොට ඒ ක්‍රියාකාරකම් වැඩියෙන් කරන්න ඕනේ, ඒ ඒ අවශ්‍ය වෙනවා. ඊට අමතරව දරුවා විසුමක් ඉන්නවා, කියන්නේ විවේකයක් සහිතව ඊළඟ වැඩේට මාරු වෙනවා කියන එක. එයාගේ කලබලකාරීකම වැඩි නම් අර අතනත් ප්‍රශ්න තියෙන්නට පුළුවන්. ඒ වගේම ගොඩක් වෙලාවට දැන් අලුතෙන්ම කියන ට්‍රෙන්ඩ් එක තමයි අරක පළවෙනියෙන් මම කිව්ව එක. ඉතා වේගවත් සිතුවිලි දහරා එන අයගේ අකුරු වචන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක අපිට වෙනස් කරන්න යෑම කියන එක අවශ්‍යද කියන එක බලන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට ඒක දරුවාට තේරෙන අවස්ථාවක් එනවා. එතෙන්දී ආ වෙන් කරන්න පටන් ගන්නවා. එතකන් අපිට ඉවසීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒකම යාට කියලා දෙන එක අවශ්‍යයි. කියන්න ඕනේ මේක වැරදි දෙයක්, මේක හරි දෙයක්. වැරදි දෙයක් හරි දෙයක් කරමු, ප්‍රැක්ටිස් කරන්න කරමු. අන්න ඒ ආකාරයේ මිසත් ගහලා බැලලා කරන එක ගැන නම් මම එකතු වෙන්නේ නැහැ. ඔව්, එහෙම වුණාම සමහරක් වෙලාවට කරන ටිකවත් සමහරක් වෙලාවට පොඩි දරුවෝ කරා. ඒ වගේම තමයි විවිධ දරුවෝ විවිධ ආකාරයි. මේ ඇඟිලි පහ වගේම තමයි. අපි අම්මලාට අවශ්‍ය දේම දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන ටිකක් වෙන්න නරකයි. මොකද දරුවන් නිදහසේ වැඩනකොට අපිට තේරෙනවා සමහරලට අපි මැදි වෙලා කරන වැඩවලදී දරුවෝ හරියට කරන්නේ නැහැ. අපි යාට වගකීම දුන්නා නම් අපි පිළිවෙල හදලා පැත්තකට උනලා බලන් හිටියොත් වැඩේ වෙනවා. එහෙම දරුවෝත් ඉන්නවා. හැබැයි ඒ හැම එකම වෙන්නේ අපි දරුවව මෙහෙවලා තියෙන විදිහ, ජානමය පරිසරය, එයාගේ බුද්ධිමය තත්ත්වය, ඒ දේවල් ඔක්කොම බලපානවා. ඉතින් අපිට දෙමව්පියෙක් විදිහට හරිම අමාරු දෙයක් තමයි දරුවව හරියාකාරව තේරුම් ගන්න එක. දෙමව්පියොත් එක්කලා ඉන්නවා, ආච්චිලා සීයලා ඉන්නවා, නැන්දලා මාමලා ඉන්නවා. ඉතින් මේ ඔක්කොගෙම සාමූහිකත්වයෙන් එකම දේ හිතන්නේ නෑ මේ සමාජය. ඒ නිසා ළඟ ඉන්න කෙනෙක්, තේරුම් ගන්න පුළුවන් කෙනෙක් දරුවව හරියාකාරව තේරුම් අරගෙන එයා යන පාරේ මොඩල් කර කර යන එක අවශ්‍යයි. මේක ගෙදරින් ගෙදරට වෙනස්. මූලික වශයෙන්ම දැන් යම්කිසි ආකාරයකින් කතන ආබාධයක්, ශ්‍රවණ ආබාධයක් තියෙන කෙනෙක් නම්, දරුවෙක් ඉන්නවා නම්, එහෙම නැත්නම් වැඩිහිටි කෙනෙක් තමන්ගේ නිවස තුල ඉන්නවා නම් මොකක්ද මුලින්ම කරන්න ඕනේ? සුදුසු වෛද්‍යවරයෙක් මුණ ගැහෙන එකද? එහෙම නැත්නම් නිවසේදී කරන්න ඕනේ ප්‍රතිකාර මොනවද? අවශ්‍යම දේ තමයි විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙන එක. නිකම්ම නෙමෙයි විශේෂඥ, ඊට අදාළ. ළමා නම් ළමායි, උගුර නම් උගුර, එහෙම නැත්නම් උසල උපදෙස් අරගෙන එතනින් යොමු වෙන්න ඒ අදාළ කෙනාට. හරි, එතකොට මගේ දැන් මේ අලුත්ම ප්ලැට්ෆෝම් එකේදී ඔය ලයිෆ් කෝචින් එකත් එක්ක වෙන්නේ දැන් ගොඩක් වෙලාට එන්නේ මට රෝගී නෙමෙයි, රෝගියා ළඟම ඉන්න යාට වැඩ කරනම කෙනා තමයි. සමහරවිට සතිය ගාන වෙලා මාව හම්බ වෙලා රෝගියාව අපි ඒ ඉච්ච කරන වැඩ ටික ඉල්ලගෙන අන්න එහෙම යන ක්‍රමයක් තියෙනවා. මොකද අපිට ගොඩක් වෙලාවට රෝගියාව සුව කරන්න පිටස්තරයකට බාර දීලා සායනයකට ගෙනිච්චා කියන මතය මත ඇදෙන කාලේ දරුවගෙන් හෝ ඒ වැඩිහිටියාගේ ජීවිත කාලෙන් අඩු වෙන කොටසක් නිසා එය අවම කර ගැනීමේ ක්‍රියාදාමයේ යෙදෙද්දී තමයි අපි ওই ක්‍රමයේ හොයාගත්තේ. රෝගීන් සහ මම එකතු වෙලා තමයි ඔක හොයාගෙන තියෙන්නේ. හරි, මොකද්ද? රෝගියා ඉන්නවා, රෝගියාගේ වටේ ඉන්න අය තමයි අවශ්‍ය වෙන්නේ ඇත්තටම හරියාකාරව නිසි පියවර යන්න. එතකොට චිකිත්සක ක්‍රම සමහර වෙලාවට ගෙදරදී කරන ක්‍රියාකාරකම් වලට ඈඳලා කරන්නට පුළුවන් දවස පුරා. මේව දවස පුරා වෙන්න ඕනේ දේවල් මං කියන්නේ හැමදාම. නැත්තම් සායනයකට ඇවිල්ලා මේ පැයකදී කරන යමක් කතිල රුවේක් වෙනස් කරන්න පුළුවන් කියන එක කාලාන්තරයක් යන වැඩක්. හැබැයි අපි දෙමෝපියොන්ටි ගන්නවට පස්සේ අන්න එතරම්දී හරියට කෝච් කරගෙන ගියපු ගමන් පටස් ගාලා ඉම්ප්‍රූව් වෙනවා දරුවෝ. ඉතින් ඒ ගැන අද්දටි ප්‍රත්‍යක්ෂයි. දැන් අපි කතා කරා ඔබතුමියගේ විශේෂ ශාස්ත්‍රයන්වල විවිධාකාර කොටස් ගැන. මේ හරි පුංචි වෙලාවක් ඇතුලේ බොහෝ දේවල් කතා කරමින් ඉන්නවා. දැන් මම යන්න කැමති ඔබතුමිය කියව ලයිෆ් කෝචින්. එහෙමත් නැත්නම් ජීවිතයට උපදෙස් දෙන කෙනෙක් විදිහට, ලයිෆ් කෝච් කෙනෙක් විදිහට වැඩ කටයුතු කරන ඔබතුමිය. ඉතින් මේ දැන් අද වෙනකොට
බොහෝ දෙනෙක් සමහරක් වෙලාවට මේ සමාජය තුළ තනිවීම් වලට ලක් වෙලා තියෙනවා. ඒ තනිවීම් එක්ක සහ ප්‍රශ්නකාරී ගැටලුකාරී තත්ත්වයන් එක්ක අර ඒක මේ ඔඩුදවීමත් එක්ක ඒක තව ටිකක් වර්ධනය වීමත් එක්ක ඩිප්‍රෙෂන් වගේ තත්ත්වයන්ට මානසික අවපීඩනයන් වගේ තත්ත්වයන්ට පත් වෙලා තියෙනවා. අන්න එහෙම කෙනෙක්ව අපි කොහොමද අඳුරගන්නේ? ඒ වගේ කෙනෙක්ට මොන වගේ සාමාන්‍ය සමාජයේ ඇතුලේ වෛද්‍යවරයෙක් වෙතට යාමට කලින් සමහරක් වෙලාවට තමන්ගේ සමීපතමයත් එක්ක ගැටණය වෙනකොට කටයුතු කරනකොට ඒ දේවල් අපිට දැනෙන අවස්ථාවල් එන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් හරි හොඳ මේ වචනයක් මට මේ ළඟදී වාක්‍යයක් කන වැකුණා ඇත්තටම ටෙලි ඩ්‍රාමා එකකදී. තමන් තමයි තමන් ගැන හොඳටම දන්නේ කියලා. හරි. ඉතින් ඇත්තටම තමන්ට දැනෙනවා නම් තමන්ගේ වෙනසක් තියෙනවා කියලා. ඒ වගේම තමයි අපි පුංචි කාලේ හිටපු කාලයත් තරුණ කාලේ හිටපු කාලයත් දැන් මම නම් මැදිවියට ලං වෙනකොට ඒ කාලයත් ඊට පස්සේ කාලයත් ඊටත් පස්සේ කාලයත් කියන එක බෙදීම තුළ ජීවිතය මෙතනදී ඒ අයට විවිධාකාරයේ වෙනස් වීම ඇති වෙනවා. මේ වෙනස්කීම් දරා ගැනීමට සහ ගන්න ඕනේ තීරණ හරියට අරන් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සන්තුෂ්ටි පරමං ධනං. ඒ සන්තුෂ්ටිය තුළ අපි රැඳිලා අනිත් අයවත් කරදර නොකර තමනුත් හිතට සතුටින් ඉදිරියට යන්න නම් තමා වෙනස් වෙන්න ඕනේ කොහොමද? තමන් කරන්න ඕනේ මොනවද? ළමයාගේ වැඩක්ද, හස්බන්ඩ්ගේ වැඩක්ද, පරිසර අල්ලපු ගෙදර මනුස්සයාගේ කරදරයක්ද, මොකද්ද ඔෆිස් එකේ ප්‍රශ්නද, මොනවා වුණත් තමන් සතුටින් සිටීම කියන එක අවශ්‍ය වෙනවනේ. අන්න එතනට තියෙන කරදර අනිත් දේවලුත් එක්ක කොහොමද ඉදිරියට යන්නේ කියන එක ගැන එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්. එතකොට කරන්න ඕනේ දේ තමයි ගැටලුව තියෙන කෙනා ඇවිල්ලා ගැටලුව ලිහන්න ඕනේ. කවදාවත් මේ මනෝපදේශනය කියලා කියන්නේ කෙනෙක්ට මේක කරන්න කියලා කියන එකක් නම් නෙමෙයි. මම ඉගෙන ගත්තේ අවුරුදු දැන් 24ක් විතර වෙනවා මේ ජවදනපුර යුනිවර්සිටි එකෙන් අපි ඉගෙන ගත්තේ. ඇත්තම ලංකාවේ ෆස්ට් කවුන්සලර් මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ මිස්ටර් කෝසිනී පෙරේරා අද ජීවතුන් අතර නැහැ. එතුමා තමයි මගේ ගුරුවරයා. මේ මනෝපදේශයටද මගේ කතන චිකිත්සක රාගම වෛද්‍ය පීඨයේ උපාධිය මේක මනෝපදේශනය ගැන කිව්වොත් මගේ මාස්ටර් සෝෂල් වර්ක්. එතන ඔය ඔක්කොම ටික එකතු වුණාම තමයි ඔය ලයිෆ් කෝචින් වලට මට පාර හැදුනේ. එතකොට මේ ඔය ලයිෆ් කෝචින් ගැන කතා කරපු නිසා සමහරක් වෙලාවට නිවසේ පාරිසරික වටපිටාව දෙමව්පියන්ගේ හැසිරීම් දෙමව්පියන්ගේ යම් යම් ප්‍රශ්නකාරී තත්ත්ව ගැටලුකාරී තත්ත්ව අන්‍යෝන්‍ය වශයෙන් බලපාන නිසාත් සමහරක් වෙලාවට දරුවන්ව මේ යම් කිසි කතන ආබාධයන්ට ලක්වෙන බව අපි කතා බහ කරා. ඒ වගේම තමයි මේ සන්නිවේදනය පිළිබඳව යම් යම් ඌ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්නත් ඒ වගේම තමයි ඔය අද වෙනකොට බොහෝ වෙලාවට සමාජය තුළ වැඩිම දෙයක් තමයි මේ දික්කසාදය කියන දෙයක්. ඉතින් ඒ සඳහාත් ඔය කියන ඌ මිනිසුන්ගේ ඒ තමන්වත එරුම් නොගැනීම බලපාලා තියෙනවද වෛද්‍යතුමීනි? ඔව්, ඇත්තටම හැමතිස්සම සන්නිවේදනය මුල් වෙන්නේ මේ මගේ විෂය. එතකොට අපි හස්බන්ඩ් එක කතා කරන්නේ, නෑයොත් එක කතා කරන්නේ, අපේ නෑයෝ, පිටස්තර නෑයෝ, යාළුවෝ, හිතමිත්‍රාදී ඒ ඔක්කොම සන්නිවේදනය. මූණ දිහා බැලුවා කියන්නේ සන්නිවේදනයක්. මං කිව්වේ දරුවා ඉස්සෙල්ලම කතා කරන්නේ අඬනවා කියලා. ඒ ඉපදිච්ච ගමන් අඬනවා කියන එකත් සන්නිවේදනය. ඉතින් මෙතනදී අපිට මේ මේ ඒ දරුවන්ගේ ප්‍රමාද අපහසුතාවලට පිටස්තරයගේ බලපෑම් අනිවාර්යයෙන්ම බලපානවා. ඒ වගේම තමයි බලපානවා කියලා ඒ අය සම්පූර්ණයෙන් අයින් කරන්නේ නැහැ. ඒකත් ගැටලුවක් වෙනවනේ පුද්ගලයන්ට. ඉතින් ඇත්තටම කිව්වොත් මගේ ජීවිතය තුළින් සහ ඉගෙනගත් දේවල් සහ වෙනත් දහස් සංඛ්‍යාත පිරිසකගේ ගැටලු අහලා දැකලා ඒවට මේ කොහොමද හොඳ කියලා පිළියම්. ඉතින් මම මේ කියා ඉස්සලත් කිව්වේ ඒ උගැන්නුම් තුළ මනෝපදේශනයේදී අපි හරියට නිකන් ලුණු බිකක් එළියට ගන්නවා වගේ. දැන් කතන රෝගයේ තියෙන දරුවෙක් කියමුකෝ, ඒ අවතර තියෙන පරිසරික සාධක ගැනත් මම සාමාන්‍යයෙන් සාකච්ඡා කරනවා. එතකොට එතෙන්දී ඒ ලුණු ගිහිල්ලා අවශ්‍ය කොටස ගන්නවා. අන්න ඒ අවශ්‍ය කොටස තමන් විසින්ම තමයි හොයාගන්නේ. තමන් තමයි තමන් ගැන දන්නේ කියන්නේ. තමන්ට ඕනේ වෙන දේ කරා යෑමට තමන් මොනවද ගන්න ඕනේ පියවර කියන එකට මනෝ උපදේශක කෙනෙක් උදව් කරනවා. අන්න එතෙන්ද තමයි ලයිෆ් කෝච් කියන එක ඇතුළත් වෙන්නේ. ඔව්, හරිම වටිනා කියන වූ සංවාදයක තමයි අපි නිරත වෙලා ඉඳියේ. මනෝචිමේ ඒ වගේම කතන චිකිත්සක මනෝ උපදේශක ජයමලි රූපසිංහ මහත්මියත් එක්කයි අද මේ මොහොත වෙන් කරගත්තේ. ඔබේ තියෙනා වූ ප්‍රශ්නකාරී තත්වයන්, ඔබේ තියෙනා වූ ගැටලුකාරී තත්වයන්, යම් කිසි කතන ආබාධ තත්වයක් තියෙනවා නම්, මනෝමය ගැටලුවක් තියෙනවා නම් මේ පිළිබඳව निराකරණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා ජයමලි රූපසිංහ මහත්මියව මුණ ගැහිම තුලින්. අපි මතක් කරමු වෛද්‍යතුමියනි, ඔබතුමියගේ දුරකථන අංකය මේ වෙලාවේ
WhatsApp message එකක් විතරක් දාන්න කියන්න. අනිවාර්යයෙන්. මේ ඔබට හැකියාවක් තියෙනවා 0783982022 කියන දුරකථනය ඔස්සේ ඔබට හැකියාවක් තියෙනවා WhatsApp පණිවුඩයක් වෛද්‍යතුමියට ලබා දීම තුළින් ඔබට අවශ්‍ය කරන උපදෙස් වෛද්‍යතුමිය හරහා ලබා. ඒ වගේම තමයි ඒ කතෙන චිකිත්සාව පිළිබඳව අවශ්‍ය කරන උපදෙස් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔබට එහෙනම් අද දවසේදී අපි හිතනවා විශ්වාස කරනවා ඔබට බොහෝ වටිනාකම් මේ කතාබහ ඇතුලේදී ලබා ගන්නට හැකි වුණා කියලා. බෙහෙවින් සූතිවන්ත වෙනවා අද දවසේදී අපත් සමග අද්දකීම් බහුල වූ චරිතයක් එකතු වුණ ජ්‍යෙෂ්ඨ කතන චිකිත්සක මනෝ උපදේශක ජයමලි රූපසිංහ මහත්මිය බෙහෙවින් සූතිවන්ත වෙනවා අයිබෝවන් කියලා ඔබතුමියට සමුදෙනවා. තවත් දවසක ඔබේ ජීවිතයට වැදගත් වන හරවත් වන බොහෝ දේවල් රැගෙන අපි නැවතත් ඔබත් සමග සම්මුඛ වන්නට බලාපොරොත්තු වෙනවා. මේ වගේම වෛද්‍ය හමුවක් තුළින් මේ වගේම වටිනා කියන්නා වූ මනෝ උපදේශනයන් වෙන්න පුළුවන් ඔබේ ජීවිතයට වැදගත් වන බොහෝ කාරණාවන් අරගෙන එන බලාපොරොත්තු වෙනවා. අපි දැන් සම්බන්ධතාවය ලබා දෙනවා අපගේ ප්‍රධාන පාලක මැදිරිය වෙතට.